මේ පනත පිළිබඳව විවිධ මත පළ වුණා. සමහරු කෝ මේක නීති විරෝධී පනතක්, නීති විරෝධී ආකාරයකට කඩිනමින් ගෙනෙන උත්සාහයක් කියලා. මේක බොහෝ දෙනෙක් පටලෝගෙන තිබුණා මේ පනත ගෙනෙන්නේ අදානි සමාගමට හෝ වෙනත් සමාගමකට අවශ්‍ය විදුලි බල උත්පාදනය වෙනුවෙන් බලපත්‍ර ලබා දෙන්න කියලා. මේ තරංගකාරී මිලෙන් බැහැරවීම සඳහා ගෙන යෝජනාවක් කියලා. ඒක කිසිසේත්ම එසේ වෙලා නැහැ. මේකේ නෛතික සංශෝධනය ගෙනාවේ දැනට තිබුණු නෛතික බාධාවක් ඉවත් කිරීම පමණයි. ඒ නෛතික බාධා වෙන්නේ සුනිත් බල ශක්ති අධිකාරියෙන් බලපත්‍ර ලාභීන් හැටියට බලපත්‍ර ලබා දෙන ඔවුන්ගේ නීති රාමුව ඇතුලේ කටයුතු කරලා එහෙම ඉදිරිපත් වෙලා ආපු බලපත්‍ර වලට විදුලිය මිලදී ගැනීමේ එකඟතාවය විදුලි බල මණ්ඩලයෙන් ලබා ගැනීම පමණයි. ලබන සතියේ ඉඳලා දේශීය ආයෝජකයන් හැටියට හිටපු මේ විශාල පිරිසකගේ පෙළ ගැහිලා තිබිච්ච ඒ වටිකට අපි අවශ්‍ය බලපත්‍ර ලබා දීමේ කටයුත්ත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එක මාසයකට ඉන්ධන වෙනුවෙන් විතරක් යනවා අපිට ඩොලර් මිලියන 100ක් විදුලි බල මණ්ඩලයට විදුලි උත්පාදනය වෙනුවෙන් ඒක තව තව එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා මේක අපි නවත්වනවා. සමහරව කතා කරනවා ඩොලර් මිලියන 200ක් යනවා අදානිය කාවොත් අවුරුද්දකට එළියට කියලා. දැන් අවුරුද්දට එළියට යනවා ඉන්ධන හින්දා විතරක් බිලියන 1.2ක්. ගල් අඟුරු හින්දා යනවා මිලියන 800ක් එළියට. එතකොට දැන් මේ අපි මිල ගණන් කතා කරලත් නැහැ අදානි සමාගමත් එක්ක. අනිත් එක මේ මිල ගණන් කවුරුර හිතනවා නම් මේක ඇමතිවරේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරන එක වැරදි. මිල සූත්‍රය තාම ගණන් කිරීමේ බලය තියෙන්නේ මේ නිලධාරීන්ට. අදානි වෙන්න පුළුවන් ඕනෙක් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි අපේ පාවිච්චි කරන සූත්‍රය. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා වර්ජණයට ගිය වෘත්තීය සමිති වලින් අපි දන්නවා ඒක වෛරෙන් අපේත් එක ගිය එකක් නෙවෙයි. මමත් වෛරෙන් කරපු ප්‍රකාශ නෙවෙයි. අපි වැඩ කරන්න සූදානම්. නමුත් මේ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා බාධාවන් නැති කනකොල යුතුයි. අපි කාටවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා කියලා මේ රට බිත්තියට හේතු කරන්න පුළුවන් කමක් නැහැ. මිනිසුන්ගේ අයිතියක් තියෙනවා විදුලි අඛණ්ඩව ලබා ගැනීම. ඉදිරියේදී ක්‍රමානුකූලව විදුලි බිල සංශෝධනය කිරීම සඳහා කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ඇමතිවරයා හැටියට ආපු දෙවන යෝජනාව තමයි විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියන එක. ඒ විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියන යෝජනාව කාලයක් තිස්සේ ආපු එකක්. මමත් විශ්වාස කරනවා 2013 ඉඳලා සංශෝධනය කරේ නැති හින්දා 2022 අර අවුරුදු 9ම ගානක සැරේ දාහන එක වැරදි. ඒක අපි කිව්වේ ක්‍රමානුකූලව විදුලි බිල යන් සංශෝධනයක් වෙන්න ඕන. හැබැයි සංශෝධනය වෙනකොට අපි වැඩියෙන්ම අධික මිලෙන් විදුලි උත්පාදනය කරන ඒවට ද යන්නේ ඒව අඩු කරගන්න ද යන්නේ කියලා අපි තීන්දුව කරනවා. ඒසා අවශ්‍ය තීන්දුව తీරන අපි ගන්නෙනෝ මේ කාටවත් විරුද්ධව කාටවත් එක වෛරෙන් කාවත් යට කරන්න කාවත් මර්ධනය කරන්න ගෙනාපු පනතක් නෙවෙයි කාටවත් වාසියක් දෙන්න කාටරි අවාසියක් වෙන්න ගෙනාපු පනතක් නෙවෙයි මේ පනත ගෙනාවේ මේ රටේ සමස්ත ජනතාවට අවශ්‍ය අකණ්ඩ විදුලිය පැය 24 විදුලිය උපරිම මුදලකට නෙවෙයි අවම මුදලකට ලබා දීමේ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ දිනේදී ඇතැම් ස්ථානවල සිදු වූ විදුලිය බිඳවැටීම් මෙන්ම රන්දනිගල සහ රන්ටබේ ජලාශවල ජලයේ විදුලි උත්පාදනය සඳහා ලබා නොගෙන මුදාහැරීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවද කංචන විජේසේකර මහතා මෙහිදී කියා සිටියා. අභ්‍යන්තර පරීක්ෂණයක් යනවා මේ විදුලිය ඇන හිටීම් සිතාමතා කරපු දේවල්ද නැත්නම් විවිධ ස්වභාවික හේතු නිසා කඩාවැටෙනවද කියලා. නමුත් දැනට තියෙන තොරතුරු අනුව සමහර ඒවා තියෙනවා හිතාමතා විදුලිය කප්පාදු කිරීම සඳහා කරපු ක්‍රියාවන් කියලා. මම පාර්ලිමේන්තු ඊයේ කිව්වා රන්දෙනිගල රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවුර්ත වීම පිළිබඳව. මම ඒක නිවැරදි කළ යුතු තැනකුත් තියෙනවා. නැත්නම් ඒක බරපතල අසාධාරණයක් වෙනවා මහවැලි සහ වාරිමාර්ග ඉංජිනේරුවන්ට. මොකද මම ඊයේ කිව්වේ විදුලිය උත්පාදනය කිරීමට භාවිතා කළ හැකි වතුර නිදහස් කළ තියෙනවා විදුලි උත්පාදනයෙන් තොරව කියන එක. ඒකෙදී ජලය නිකුත් කරන්නේ වාරිමාර්ග සහ මහවැලි නිලධාරි ඉංජිනේරුවන්. මම අද එපිලොන කරුණු විමසුවා. ඔවුන් කිව්වා වාරිමාර්ග කටයුතු සහ ජල අවශ්‍යතාවයන් වෙනුවෙන් අපි ජලය නිකුත් කරා. හැබැයි අපි ජලය නිකුත් කරන්න ඉස්සෙල්ලා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට අපි දැනුවත් කරා අපි ජලය නිකුත් කරනවා මේ ජලය පාවිච්චි කරගන්න විදුලිය උත්පාදනය කරන්න කියලා. ඒතර වෙලා තියෙන බරපතල වැරද්ද තමයි මහවැලි නිලධාරීන් සහ වාරිමාර්ග ඉංජිනේරුවන් නිසි ක්‍රමවේද භාවිතා කරලා ඒ නිකුත් කරපු ජලය ටර්බයින් හරහා භාවිතා කරන්නේ නැතුව විදුලි උත්පාදනය වෙනුවෙන් භාවිතා කරන්නේ නැතුව ඒක ඉබේ ගලාගෙන යන්න ඉඩ ලබා දීපු එක. ඒ අනුව මේ වෙනකොට මම උපදෙස් දීලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට සහ උපසභාපතිවරයාට මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කරලා අවශ්‍ය නම් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් බාර දෙන්න කියලා මේ කටයුත්ත ඊයේ දවසේ මට දැන්ට දීලා තියෙන තොරතුරු අනුව රන්ටැඹේ ජලාශයේ පමණක් ජලය මීටර කියුබ් 9,12,000ක් නිකුත් වෙලා තියෙනවා. රන්දෙනිගල ජලාශයේ ක්‍යුබික් මීටර 409,000. එනිසා මම හිතනවා විශාල වශයෙන් මූල්‍ය පාඩුවක් අපේ රටට සිදු කළා තියෙනවා.